මම කැමති 1984 ලෝඩ්ස් ටෙස්ට් තරඟය ගැන කතා කරන්නට. ගොඩක් දෙනාට සුන්දර මතකයන් තියෙන තරඟයක්. එහිදී සිදත්තතුමනි, අමල් සිල්වා, සදුලි මෙන්ඩිස් ශතකයන් ලබා ගන්නවා. නමුත් ඔබට ලකුණු 16ක් වැනි සුළු ලකුණු ප්‍රමාණයකින් ශතකය අහිමි වෙනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන බයි තාමත් මානසික ශක්තිමත් පුද්ගලෙක් කියලා. නමුත් එදා ඔබ කඳුළු සල්නවා, ඔබ හඳනවා ඩ්‍රෙසිං රූම් එකේ, ඔබ සනසන්දි රාජමහේන්ද්‍රන් මහත්තයයි ගාම්භීර සනායක මහත්තයයි. ඒක මං හිතන්නේ මෙහෙමයි, අපිටත් තේරුන්නේ දැන් ලෝඩ්ස් කියන තැනේ වටිනාකම තේරුන්නේ ග්‍රවුන්ඩ් එකට ගියාම රෙක්ස්. එතකන් අපි දන්නන්නේ අපිට දැන් මම ඉස්කෝලේ ඉඳලා මම ඉස්කෝලේ ක්‍රීඩකේ ඉස්කෝලෙන් එළියට ආපු ගම. ඒක මම දැන් මම ක්‍රීඩා කරන්නේ හුඟක් වෙලාට පාසල් ක්‍රීඩකෙක් වගේ. හැබැයි දැන් මම ලකුණු 50 ගැහුවාම සිතත් ලකුණු 100ක් අරන් හිටියේ. මට සිතත් ඇවිල්ලා කිව්වා දැන් තව ටිකක් අපි තල්ලු කරගෙන අපි දෙන්න ගියොත් 100ක් ගහන්න බලමු කියලා. ඉතින් අර 80 එනකොට අලුත් බෝලේ ආවා, 60 විතර එනකොට අලුත් බෝලේ ආවා. මට තිබුණ කනගාටුව තිබුණේ අර මම පාසල් ක්‍රීඩකෙක් හැටියට මම දැක්ක ලෝඩ්ස් වල බෝඩ් එක තියෙනවා. ඒකේ 100 ගහපු වගේ නම් වැටලා තිබ්බා. දැන් දෙවෙනි දවසේ උදේ මට මතකයි සිතත්ගේ නම දැන් එදා රෑම සිතත්ගේ නම දාලා තිබ්බා. ඉතින් ඒක ඉතින් හරි ලොකු දෙයක්, ලංකාවේ පළවෙනි පාරට ක්‍රීඩකයක නම වැඩලා තිබුණා. ඉතින් මටත් හිතන මගේ තමත් ඔතන තියෙයි කියලා. හැබැයි ඌයන් මම මට මානසිකවට කියන්නේ මට හරි අවශ්‍යතාවයක් තිබුණා ජීවිතේ. ලෝඩ්ස් වගේ තැනක 100ක් මට ගහන්න හම්බෙලත් නැහැ. නමුත් ඒක එක පැත්තකින් එදා මට වුණේ මම අවුට් වෙච්ච විදිහට වඩා අපිට ඕන වෙලා තිබුණා එංගලන්තයට පෙන්වන්න අපේ ක්‍රිකට් මොනවද කියන එක. ඉතින් හැබැයි මම අවුට් වෙනකොට ඩුලිප් බැට් කරන්න හිටිය ඩුලිප් 100ක් ගැහුවා. නමුත් අර මගේ පැත්තෙන් බලපුවහම මම සාමාන්‍යයෙන් අර කලකිරීමකට වේදනාවක් ආව මිස එහෙම නැතුව මම මේ තරගය ගැන තාම හිතනකොට මම හිතනවා අපේ ලංකාවේ ක්‍රිකට් ලෝකෙට වෙනස් කරපු ප්‍රධානම තරගය එක කියලා. මොකද මට මතකයි ඒකේ දවස් 4කට ටිකට් හදලා තිබ්බේ. ප්‍රප්‍රින්ට් කරලා තිබුණ නැහැ පස්වෙනි දවසට. ඒ කියන්නේ අපි දවස් 4න් ඉවර කරාන. මෙවැනි දේවල් තිබුණා. ඉතින් අර තරුණ ඉස්කෝලෙන් ඉඳලා ගිය ක්‍රීඩකයෙක් හැටියට මම මෙව හුඟක් අත්දැකීම් ලැබුවා. මං හැබැයි අනිත් අයට වගේ නෙමෙයි, මං ඔවෙන් හුඟක් ඔළුවේ තියාගෙන ඉන්නවා මෙව්වා. දැන් ඔය එංගලන්තෙත් එක්ක මට තියෙන තරහක් නෙමෙයි, මට තියෙන හරි කලකිරීමක්. ඇයි අපිට ටෙස්ට් තරඟ එක ගානේ හැම වෙලේම දෙන්නේ කියලා. මට මගේ ක්‍රිකට් ජීවිතේ ඉවරනකොට මම ටෙස්ට් තරඟාවලියකට එංගලන්ත සහභාගී වෙන්න හම්බුනේ අවුරුදු 20ක් ක්‍රීඩා කළා. හැබැයි 98 තමයි අපි දින්නට පස්සේ තමයි අපිට ටෙස්ට් තරඟාවලියක් දෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් එක්ක මම හුඟක් අපි හැමදාම මොකද සාමාන්‍යයෙන් අපි කියනවනේ එංගලන්තේ තමයි ක්‍රීඩා කරන්න ඕනේ කියලා. එංගලන්තේ ක්‍රිකට් පටන් ගත්තරට නමුත් මේ විදිහට යනකොට ඒ වගේ දේවල් වල පොඩි වේදනාවක් තිබුණා. ඉතින් මට පුළුවන් වෙලාවට අපි හුඟක් තරඟ ජයග්‍රහණය කළා තියෙනවා එංගලන්තේ. මෙහෙ දිනලා තියෙනවා, තනි දින තරඟ දිනලා තියෙනවා. නමුත් මගේ ජීවිතේ ලොකු සලන් තරඟ ජයග්‍රහණය කරා වගේම මට තිබෙන ලොකුම කැක්කුමක් 1998 මට මතකයි මම ඔය එංගලන්ත සංචාරය යනකොට මම තාත්තට කතා කළේ. තාත්තා සාමාන්‍ය තරඟ බලන කෙනෙක් නෙමෙයි, හරි කලාතුරකින් එන්නේ. මං කිව්වා තාත්තට, කිව්වා මේ ලොක්කුසලානේ අපි දෙන්නලා තියෙනවා, මගේ ජීවිතයේ මේ අන්තිම පාර යන්නේ එංගලන්තෙට. ඊළඟට තිබ්බේ 2003 කොහෙද මං ඒ කාලේ වෙනකොට මගේ හිතන් හිට මං ක්‍රිකට් ඉවරලා තියෙනවා කියලා. ඉතින් මං කිව්වා මට තෙස් තරඟ දිනන්න ඕනේ. ඊට පස්සේ මං අම්මට කතා කළා, කිව්වා එන්න දෙන්නම මේ මොකද මම මේ ටෙස් තරඟ දින්නවා කියලා. ඉතින් ඒ වගේ දේවල් අපිට වාසනාව ලැබුණා, දේවල් හම්බ වුණා, කියන්නේ හොඳ තනතිල්ලක් හම්බ වුණා, තීරණ හරි පැත්තට ගියා. මේ හැමදේම වාසනාවයි කැපවීමයි ඔක්කොමත් එක්ක මට හිටියා හොඳ කණ්ඩායමක්. මම මොනා හරි සැලසුමක් අපි සැලසුමක් කරනකොට ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් හිටියා.